අලුත් අත්දැකීමක් එක්ක ලොකු වගකීමක් මට බාර වෙලා තියෙනවා දේශපාලන ගමනේදී. ඉතින් මම හිතනවා තරුණයෙක් හැටියට දේශපාලනය ආරම්භ කරන්න මේ වගේ ප්ලැට්ෆෝම් එකක් හම්බවීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මම හිතන්නේ ඒක මම වාසනාවක් හැටියට සලකන්නේ. මොකද මං අවුරුදු 17ක් 20ක් වෙන කාලයක් මගේ රට වෙනුවෙන් අභිමානය ගේන්න, මගේ අතපය කඩාගෙන, කකුල් කඩාගෙන ලොකු වැඩපිළිවෙලක් ගන්න මට ශක්තියක් ලැබුණා. ඒ ශක්තිය ලැබුණේ ආදරණීය මගේ ජනතාවගෙන් ලැබිච්ච ආශිර්වාදයත්, සිළුම් මාධ්‍යවේදිකින් ලැබිච්ච ඒ ආදරයත්. ඉතින් මේ වගකීම මම දකින්නේ ලොකු වගකීමක්. මට මතකයි මම 2011 නායකත්වයට පත් වෙද්දී සීලුම ජේෂ්ඨ ක්‍රීඩකයෝ අයින් කළා තියෙද්දී මට තිබුණ ලොකු අභියෝගයක් තරුණයොත් එක්ක එකතු වෙලා අලුත් කණ්ඩායමක් හදාගෙන ඉදිරියට යන්න. ඉතින් කෙටි කාලයක් තුළදී මට ඒ වාසනාව ඉදා කරගන්න ලැබුණා. පළවෙනි පතාවට තව දකුණු අප්‍රිකාවේ ටෙස්ට් මැච් එකක් දිනන්න පුළුවන් වුණා මගේ නායකත්වයෙන්. T20 තරගාවලියක් දිනන්න පුළුවන් වුණා. ඉතින් ඒ අභියෝග මම ඔක්කොම බාරගත්තේ. මම සාමාන්‍ය අභියෝග බාර ගන්න කැමති කෙනෙක්. ඉතින් ලොකු අභියෝගයක් ඉස්සරහට දෙන මම ජාතික සංවිධායක හැටියට මේ පක්ෂයේ මේ ටික කාලය තුළදී ලංකාවේම සියලු දිස්ත්‍රික් වලින් 90%ක් අපි මේ වෙනකොට මේ මැතිවරණයට ඉදිරිපත් කරනවා. එක ඉතාමත් කියන සතුටු කාරණාවක්. කෙටි කාලයක් තුළ ජාතික සංවිධායක හැටියට මට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලොකු ශක්තියක්. ඒ වගේම මේ වෙනකොට සමහර දිස්ත්‍රික් වල අපිට ලිස්ට් එක කට්ටි ඉන්නව දාගන්න බෑ ලිස්ට් එක ඉවර වෙලා. අදටත් අපිට ඉල්ලියුම් තියෙනවා නායකතුමනි. ඉතින් ඉස්සරට මේ පක්ෂය ගැන මේ වෙනකොට අපි ලොන්ච් කරන්න ඉස්සෙල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනා. මොකද මේකේ රංජන් රාමනායක මැතිතුමා අපේ නායකතුමා මට ආරාධනාවක් දෙව ඇතරම දේශපාලට එන්න නෙමෙයි හිටියේ. මම නොයෙකුත් දේශපාලන නායකයන්ට මම උදව් කරා රටට අවශ්‍ය වැඩපිළිවෙලක් ගේන්න. මම වැඩපිළිවෙලක් ඇතා මේ පාර ලංකාවට ආවේ. නමුත් රංජන් රාමනායක කියන්නේ දූෂණය වංචා වෙනුවෙන් හඬ නගපු නායකයෙක්. එතුමාගේ නායකත්වය යටතේ පිරිසුදු දේශපාලන ගමනක් ආරම්භ කිරීම ගැනත් මං හිතනවා තරුණයෙක් හැටියටත් දේශපාලන අලුත් කෙනෙක් හැටියටත් ලොකු භාග්යක් කියලා. අපේ රටේ තියෙන ප්‍රධානම මේ දවස්වල යන මාතෘකාව තමයි දූෂණය වංචාව. ඒ වගේම අපේ තියෙන අධ්‍යාපනය, වෛද්‍ය පාසුකම්, ඒ විතරක් නෙමේ විරහකයාවෙන් 100% මං හිතන්නේ 6.5% විතර මේ වෙනකොට අපේ රටේ ඉන්නවා. මේ හැම දෙයකටම වැඩපිළිවෙලක් එක තමයි අපි මේ සංවිධාන අපේ පක්ෂත් එක්ක එකතු වෙලා තින්නේ. දිගු ගමනක් යන්න තමයි මේ අපි ආරම්භ කරන්නේ අද. ඒකට මං මට ආදරය කරපු සීලුම ජනතාවගෙන් මේ වෙලාව ඉල්ලීමක් කරනවා එකතු වෙන්න අපිත් එක්ක. සීලුම මාධ්‍යවේදීන්ට මං ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මේකට සහාය දක්වලා මේක රට හොඳ වැඩක් කරන්න අපි ඔක්කොම ඉදිරියට තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ලාංකික කැටියට පළවෙනි ශ්‍රී ලාංකිකයා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අයින් කළා. රට වෙනුවෙන් මේ ඉදිරි මං මට වැඩක් කරන්න පුළුවන් නම් මට ආදරය කරපු මගේ ජනතාවට පෙරලා මට ආදරය කරලා ඔවුන්ට වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් මං හිතනවා මැරෙන්න ඉස්සෙල්ලා මේ රටේ ඒ දේ මට කරන්න පුළුවන් නම් මට නිදාසේ මැරෙන්න පුළුවන් කියලා. ඉතින් ලොකු සතුටක් දැනෙනවා නැවතත් මට ලංකාවට ඇවිල්ලා මේ අවස්ථාව ලබා දීලා තිනවා. අලුත් වැඩපිළිවෙලක් අර අපේ නායකතුමා කිව්වා වගේ කරප්ෂන් සොලින් නැතිව අලුතෙන් දේශපාලනය පටන් අරන් ඉදිරියට ගිහිල්ලා මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න වලට අර ඉස්සල කිව්වා වගේ බිලියන 97ක් අපි නායක වෙලා තියෙන මේනකට ගෙවලා තියෙන අපි බිලියන 4.7ක් වගේ පොඩි ප්‍රමාණයක්. නමුත් සියලුම වැඩපිළිවෙලක් හදාගෙන යන මේ ඉදිරියට මේක මෙතනින් නවතින පක්ෂයක් නෙමෙයි. ඉදිරියේදී ලොකු වැඩපිළිවෙලක් තියෙන ඔකරන්න බලා ගන්න පුළුවන්. මම හිතන්නේ අදින් පස්සේ මෙතන ඉන්නේ නම් තාම අපි 4 දෙනයි. නමුත් අදින් පස්සේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස ඕගොල්ලන්ට ඉතාමත් ඉක්මනින් අපේ වැඩසටහන ආරා බලාපොරොත්තු වෙන්න පුළුවන් කොච්චර හොඳ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවද කියලා. ඉතින් මම සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා සීලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් අපිත් එක්ක එකතු වෙලා රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. අපි හෙට දවස හොඳ කරමු, බෙටර් ශ්‍රී ලංකා කියන මාවතට අපි ගෙනල්ලා අපි ඉදිරියට යමු. සීලු දෙනාට බොහොම